हाँ सर, आई बोन आई बोन प्रो आई बोन आई बोन साथ ही आई बोन इतनी इतनी मैं आदम मैं आदत ही ना मचां मारव न्यूज़ से का मैं ये वाके न्यूज़ मटे तेरे ने मैं अभी अभी मैं प्रोग्राम में करने हिंदा मुंग न्यूज़ साधने वाले ये वाके मुकद्दम मैं करने के लिए क्या ने ये थी बुना एक्सट जाति का पक्षे कृत्याधिकारी मंडले रहस्य එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ ප්‍රධානියා කවුද? රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂේ නායකයෙක්. එයත් හිටියා මෙතන. එයා 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 ප්‍රමුඛව කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස් වෙලා කතා බහක් රැස් වෙනවා. දැන් ඒකේ කතා වෙච්ච කාරණා මොකද්ද? ආ දැන් දැන් අපි මොකද කරන්නේ මේ දැන් ජනාධිපති වර්ෂිකුත් ස්වාධීන අපේක්ෂකෙක් ඉන්නව මොකෝ කියන්නේ දන්නේ නෑ සර් නෑ එපා නේ සර් අපි මේ ස්වාධීන අපේක්ෂකයෙකුට සහාය දක්වමු සර් කාටද අපි සහාය දෙන්නේ ස්වාධීන අපේක්ෂක අර කවුද මේ රනිල් ඉල්ලනවා එයාට මොකද ඔගොල්ලෝ මොකද කියන්නේ රනිල්ට හා කියව නේද කැමති නේ නේද හරි එහෙනම් කවුරු හරි යෝජනා කරන්න එක්සත් ජාතික පක්ෂෙන් අපේක්ෂකයෙක් දාන්නේ අපි රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා කියලා කො හරි මම නම් ඒකට එකඟ වෙනවා ඒ කියන්නේ අපි රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වනවා කියලා මම ස්ථිර කරනවා. ආ හරි හරි එන හරි. තකල වජිර මේක පත්‍රවලට ගියා. වජිර දුවක් ගෑයිල මීඩියාවට ගියා. එක්සත් ජාතික පක්ෂයක අපි අපේක්ෂකයෙක් ඉවත් කරන්නේ. අපි ඒක කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස්වීමක් තීරණය කළා. අපි ඒ වෙනුවට ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය දෙනවා. ඉතින් මේම නිවේදම කරලා ඉතින් වෙන විදියක් තියනවා දෙක. හැබැයි මචං ඔක රනිල් කොහොමත් හිතනවා එයා පුද්ගලිය හතක් අටක් කියලා. කොහොමත් එයාට එහෙම සිතුවිල්ලක් තියෙන. දැන් ඔයා මුදල් මාත්‍යංශයේ ජනාධිපති කමයි කරෙත් ඔහොමමයි. يعني අර එක කාලයක් ජනාධිපති විසින් මුදල් මාත්‍යංශයට නියෝග නිකුත් කරනවා. ඔව් ඒ කියන්නේ මුලින් මුදල් මාත්‍යංශයෙන් සල්ලි දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම නේද? දැන් ඔහිට කලි කර දැන් කලාත් පාලන මැතිවරණේ තියන්න ලැස්ත් වෙච්ච වෙලාවේ ජනාධිපති කියනවා මුදල් මාත්‍යංශයට කියනවා ඡන්දෙ තියන්න මුදල් දෙන්න කියලා. මුදල් මාත්‍යංශයෙන් කියනවා ඡන්දෙට දෙන්න සල්ලි නැහැ කියලා. ජනාධිපති ලේකම් කාර්යාලයේ කවුද මේ පණිවිඩේ යවන්නේ මුදල් මාත්‍යංශයට? රනිල්. ජනාධිපති. ඔව්. රනිල් වික්‍රමසිංහ. පණිවිඩේ හම්බෙන්නේ කාටද? පණිවිඩේ කාටද හම්බෙන්නේ? මුදල් ලබති. රනිල්. මෙයා මචං ඇවිල්ලා සැරින් සැරේ අපිට කිව්වට මේ මං ඉතින් තනි මිනිහනේ කියලා හැංගිලා හත් අට දෙනෙක් ඉන්නවා. විල්සන් ගුණරත්න වගේ ඩයල් එකක් මෙයා. චරිත හතක්. වෙලාවකට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ. ඔව්. වෙලාවකට මුදල් ලැබති රනිල් වික්‍රමසිංහ. වෙලාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ. වෙලාවකට මං තනි මිනිහනේ රනිල් වික්‍රමසිංහ. ඒ වන්තව තව වැඩක් කරන්නේ මේ ඊයේ පෙරදාර ජර්නලිස්ට් එක්ක තිබ්බ ඉවෙන්ට් එකේදී ওই කතාව කියන මං තනි මිනිහනේ මාව දිනවන්න කියලා. එතකොට අහන්නේ මේ අප්සෙට් ගොඩක් අර අපි අහන කියන්නේ ඒක පැත්තේ රත්තරන් මේ කරේ මචං දැන් පවිත්‍රත් ඇවිල්ලා මේ කරට කකුල් දෙක මැත්තේ වජිර මේ ඔක්කොමත් අරගෙන ඒ මනුස්සයා මේක මේ විදිහට නෙමෙයි වෙන විදිහකට අහනවා මේ අප්සෙට් එකත් එක්ක කොහොමද මේ ඒ කට්ටියත් එක්කද බලේ ගන්න හදන්නේ කියලා. තොර රනිල් කියනවා ඒගොල්ලොන්ව පරද්දන එක ඒගොල්ලොන්ට ඡන්ද දෙන්න එපා වට දෙන්න. ඔව් එහෙම කියනවා. ඒගොල්ලන්ට පාර්ලිමේන්තු පැතිවරණේදී ඒගොල්ලන්ව පරද්දන්න මේකදී මට ඡන්ද දෙන්න. අර කනේ ඉන්න පවිත්‍ර බලු. මේ මොකද? මේ කැත කතා කියන්නේ අප්පා. අපි ඇවිල්ලා ඔයාගේ කරේ මෙවුවා. ඔයා අපිට ඡන්ද දෙන්න එපා කියලා. අර පොඩි උන්ව කරේ තියලා වටනවා. ඒකද පොඩි එකව කරේ තියන් දියයට ගිලිනවා වගේ වෙනවා
ඒගොල්ලන්ට දෙන්න එපා. ඒගොල්ලෝ ඒගොල්ලෝ කවුද මේ බට වැඩන්නේ? ඒගොල්ලන්ට පාර්ලිමේන්තු මැතිවරණයද ඔයගොල්ලෝ ඒගොල්ලන්ව පරද්ද ගන්න. එහෙනේ රනිල් මචං, ඒ හරියට ඒ සිටුේෂන් දැන් ඒ මීඩියා කට්ටියට ආමන්ත්‍රණය කරන්නේ අර පරණ හිටපු රනිල් විදියට. UMPA තනි ඔව් ඒ රාජපක්ෂ බල කඳවුරට එරෙහිව රනිල් විදියට. ලංකාවේ ඒ කියන්නේ ලිබරල් කඳවුරේ එකම රනිල් විදියට තමයි මීඩියා වලට. හැබැයි මිනිස්සුෙකුට ඔහම ජීවත් වෙන්න පුළුවන් හරි සෑල්ලුයි නේ මචං. අදාළ තැනට ගැලපෙන්නේ. ඔව් මේ 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 ප්‍රියංකර කියන ඩුවෙල් පර්සනල් ඩිසෝඩර් නෙවෙයි. ඩුවෙල් නෙවෙයි මේ මල්ටිපල් පර්සනල් ඩිසෝඩර් නේද? එකවර හත් අට දෙනෙක් ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කෙනෙක් ඉන්නවා එක වෙලාවකට රෝස්ටිං කරනවනේ මයිට. වෙලා මෙහෙම ඉඳගෙන වටේ ඉන්න තේන්න බෑ අපදාර. පාර්ලිමන්ට් එකට යනකොට රෝස්ටිං රෝල් එක දාගෙන පාර්ලිමන්ට් එකට යන්නේ මං වගේ. මං DDN වගේ තමයි පාර්ලිමන්ට් එකට. එතකොට තනි රනිල් තනි මිනිහා නෙවෙයි ඉතින්. පොඩ්කාස්ටිං වලට උනන්දු දක්වන ඔයාලට Master Class by Bruno Tivakara then SLOG web padawin laba gata heka e news එක මේ ලියලා තිබුණේ මචං මේක මේ හිරුනි විජේසිංහ මේක ඊයේත් අපි කියෙව්වා හැබැයි අපිට අන්තිම මොහොතේ හම්බුනේ මේක ඊයේ රෑ තමයි වැඩේ ඕ ඊයේ රෑ තමයි මාධ්‍යවලට ආවේ එතකොට හිරුනිත් ඒ ඉතින් ඒ රහට ලියලා දෙනවා හෙඩ්ලයින් එක තමයි ඩියර් රනිල් මුලසුනේ වාඩි වෙලා රනිල්ගේ පක්ෂ රනිල්ටම සහාය දීලා හැබැයි මේව ඇත්තටම රෙකෝඩ් කරලා ඒගොල්ලන් YouTube channel මොක කරේ දැම්මම පට්ට view set එකක් ගන්න පුළුවන්. ඔව් ඇත්තටම. අනික මගේ රනිල්ට උනත්. රනිල්ට උනත් මේ වෙලায় මගේ අපිට අභියෝගයක් වැඩි YouTube channel එකට දෙන්න රනිල්. වෙන මොකුත් උන්නේ මේ ටික ටිකක් කියන්නේ. මේමයි අපිටත් ඕක තියෙන දැ හිටපු ගමන් අපි පොහොට්ටුවට පක්ෂපාතී විදියට පොහොට්ටුවට අදහස් දෙනවා. හරිද? UMP ට අදහස් දෙනවා. සජබෙට දෙනවා. NPP ට නාමල්ට උපදෙස් දෙනවා. නාමල්ට උපදෙස් දෙනවා. ඔක්කොම කරනවානේ. දැන් ඒක ඉතින් අපි platform එකක් විදියට අපි කරමින් ඉන්න වැඩන්නේ. මේක රනිල් එක සිර ආරං කරනවා. අප ඕක ඔයා මං කියන්නේ ඔය පැටලිලා ඔය YouTube channel එකක් කරලා කන්ටෙන්ට් අද ඔයා කන්ටෙන්ට් එක දාන්නකො මේ දැන් කමෙන්ට් එකක් තියෙනවා ඒක තමයි ඒක තමයි මේ බෙන්ටෙන් වගේ ටෝච් ගමනක් ගන්න කලින් ඔර්ලෝසු කරකවල කැරක්ටර් එක තෝරන්න රනිල් යතේ තියෙන ටෝච් එක බලන්න ඕන රන්ටෙන් රන්ටෙන් අපේ ජනාධිපති රන්ටෙන් රන්ටෙන් මේ දැන් ඊයේ කියාගන්න බැරි කතාවක් තිබ්බා මහසා. එදා කතා කරගෙන මට පස්සේ වැඩේ ඉවරත් වුණාට පස්සේ මේ මතක් වුණේ අන්තිම උඹ හිටපු DDA එකේ. අපි කතාවේ හිටියා නේද මේ රනිල්ගේ කැම්පේන් එකට පොඩි ස්ලෝගන් ටිකක්. අර රම්බෝ රම්බෝ කතාව. ආ ඕනේ. ඒක ඇත්තටම ඇත්තටම මේ මේක ගන්න මං කියන්නේ මේක ඇත්තටම ජනාධිපතිතුමා නෙවෙයි මේක අහන්න ඕනේ වජිර. ඔයා මේක අපිට වැඩි ලොකු කරලා වටේ කියන්න මං කියන්නේ. ඇත්තටම කල්පනා කරලා බැලුවාම දැන් මේ පොහොට්ටුවට වෙච්ච වැඩේ අපි ඒක දිහා බැලුවොත් එහෙම මේක අර්ථකථනය කරන්න පුළුවන් වියට්නාමයි ඇමරිකාවයි දැන් රනිල් කොහොමද ඇමරිකා නාදයට යැංකිඩිකි රනිල්ගේ මාමා ඉතින් එහෙම එන්නේ ඇමරිකාව රනිල් ඇමරිකාව නියෝජනකන් රනිල් පොහොට්ටුව වියට්නාමයි වගේ කියන්නේ වියට්නාම ඇමරිකා යුද්ධදී දැන් ඇමරිකාවට හොම්බෙන් යන්න දුන්න දීම පොහට්ටුව දුන්නනේ කෙලිම රනිල් එකට බැස්සුවනේ ඔව් ගිය පාර එකට බැස්සා ජාතික පක්ෂ එකට බැස්සුවා ඊට පස්සේ මේ භයානක මේ අතිශය බලසම්පන්න වියට්නාම ඇතුළට තනි මිනිහෙක් එනවා මචං රම්බෝ අම්බෝ අම්බෝ රම්බෝ ඈ බැනියම ඇඳලා ඔළුවේ රෙදි පටි ගැටලාගෙන ඈ මේ කැපිලා මේ කැපිලා ටික පිච්ච පාරවල් නේ කට්ස් ඔක්කොම දැන් ලොකු තුවක්කෝ මෙහෙම අරගෙන රොකට් ලොන්චර් එක මේ අතේ එහෙම අරගෙන තනි මිනිහා තනි රම්බෝ බයිනෝ වියට්නාම ඇතුළට ඒ වගේ රනිල් වික්‍රමසිංහ තනියෙන් බහිනව පොහොට්ටුවට පොහොට්ටුව ඇතුළට බහැලා පොහොට්ටුව ඇතුලේ කාය බෙල්ල කපලා මේ කලිසම් ගලවලා කාය එක කොටවලා පොහොට්ටුව තුනට හතරට කඩලා විනාශ කරලා දාලා වියට්නාමයේ ජයරංගන රම්බෝගේ එනවා රනිල් ආපහු නැගිටලා නැගිටලා මචං රම්බෝද රනිල් රම්බෝද රනිල් රනිල්ද රම්බෝ වික්‍රමසිංහ අර දැන් අර පොහොට්ටුවෙන් රනිල්ට සපෝට් කරන්න ගිය කට්ටිය ඉන්නවනේ මචං. ඒගොල්ලන්ට දැන් ජොබ් එකක් දීලා තිනවනේ රනිල්. මොකද්ද? අර ජොබ් එක තිනවනේ නේද?
ඉප්පඩ පෙනන මේ තියෙන පෝට්ටු මේ දස පෝට්ටුවෙන් ගිය සෙට් එක මේ දස්සල කරන ජොබ් එක කරන ජොබ් එක නේද ඔය කල්ලු එකයි එකයි යේ තවදිනා තවදිනා ඒ ආනමල්ලා අන්න තව දානවද හරිච් මේ දවස්වල පොට්ට ආපු කට්ටිය කරමින් ඉන්න ආර මේ පවිත්‍ර පවිත්‍ර ඌර්තල් වෙවිද හිටිය ඌර්තල් වෙවි ඌර්තල් වෙවි හිටියනේ මක් කරන් මට තීරෙන්නේ මක් කරන් කියලා ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මාහෙට දින සමගන්නේ මහින්ද ගාවේ වැඩිදි කල්පනා කර කර හිටි අනේ හිරු සඳු එකවර දෙපස නැගේ කළුවරේ විජිතේම මගේ කියලා ඌර්තල් වෙවි ඉඳලා ඔන්න ඊයේ මීඩියා වලට කියලා තිනවා පොහට්ටුවේ හිඳිමින්ම ඒ පොට්ටුවේ හිඳිමින්ම ජනාධිපතිතුමාට තායෝගේ දෙනවා ඌර්තල් ඌර්තල් මේ මේ ඌර්තල් ඒ කියන්නේ මචං රනිල් ගාව තියෙන මොනෝ හරි ආයුධ ටිකක් තාම සැලකිය යුතු මට්ටමේ ආයුධ ටිකක් තියෙනවා එහෙම ඌර්තල් කරගන්න තරම් ඔව් ඒ කියන්නේ ධන ගාගෙන යන්නේ ඒ කියන්නේ ධන ගාගෙන ආයෙ පොකුත් නැ ළඟ ගිහිල්ලා ඇඹරිලා ධනි සිඹගෙන ඌර්තල් ඌර්තල් දැන් ඔය ඔය ස්ටේට්මන්ට් එක පවිත්‍ර දීලා මචං නිකන් හරි පෝට්ටුවේ මේ පක්ෂ කාර්යාලයට ගියා කියන්නේ මචං එතකොට නාමල්ව ඉස්රායිල් හම්බෙරෝ ඔව් හරිද දැන් මූණට මූණ බලනවා නෑ මං කියන්නේ මචං දැන් දැන් රනිල්ට මොනව හිතන වැද්ද දැන් මේ ඊයේ පෙරේද වෙනකම්ම මේ නාමල්ව වඩාගෙන වැල් පාද මේ යන ගමන් හිටි එහෙගෙන ඉන්න දැන් මෙන්න මේ අකයිනව තද්දිල්ල ඌ බෑලා දුවන පුතේ පුතේ දුවන්න එපා ඔය පාල කැඩි පුතේ දුවන්න එපා වැටෙයි මම්ම දුවන චරලා කීල් ගහන් හිටියේ කමෙන්න එනවා තද්දට ඇතර මේසරේ ඡන්දේ තරම් එහෙම මේ නෑ ලිස්ට් එක ලොකු ඉන්නේ දැන් මේ පාර print කරන එකේ ලොකු ප්‍රශ්නයක් නුනේ මචං දැන් 24ක් අර මේ කොලේ ඇඩේ වෙනස් කරන්න පොඩ්ඩක් බලනවා ගිය පාර 30 ගානක් හිටියා ඇයි මේ මේක දිගටම 32ක් හිටියා එනවා ඇඩේ මේ පොඩ්ඩක් 32ක් හිටියා ගිය පාර මේ පාර 32 පණීමට පේන්නේ මේසරේ කතාවක් තියෙන කොලේ මෙහෙම lines දෙකකට parallel lines දෙකකට දාන කතාවකුත් තියෙනවා ඒක කොහොම වෙයිද දන්නේ නැහැ කොහොම හරි මේ දැන්ට 24ක් ඉන්න. එහෙම print කරන්න බැරි නම් මචං නම් ටිකක් අයින් කරාට අවුලක් නැහැ නේද? 24යි දැන් අරයයි 25යි නේද? ඔව්. ඔව්නේ. නේද? ඔව්. 24යි අපේ අපේක්ෂකයි 25යි. ආ තවෙයි තවෙයි තව තව මේ අප නොබැඳ අයත් ඉන්නව නේද? ඔව්. ප්‍රධාන අපේක්ෂකේන ඔක්කොම වගේ අප බැඳලා. ඔව්නේ. ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් අපේ එක්කෙනා විතරයි තාම. තාම නැත්තේ. ඔව්. ඉතින් මේ තව බ්‍රේකින් නිවුස් එකක් තියෙනවා මචං අද මේ නිවුස් 19 ෆාතිමා ලියලා තියෙන්නේ ගෝටාගේ පාති එක්කද හෙඩ්ලයින් මේ බලහංකෝ ඉතින් ෆාතිමා ලිය ගෝටාගේ තවත් මොට්ට වැඩකට ශ්‍රේෂ්ඨ අධිකරණේ ඉන්නේ ඔය ඔන්න බලන්න ඉතින් ෆාතිමා පන්තියේ ටීචර් කතා කරනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානයෙන් පත් කළ දේශපාලන පලිගැනීම් සොයා බැලීමේ නිර්දේශ ලබා දීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ බල රහිත කරන්නේ නියෝග කරලා තියෙනවා දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමේදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුතුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව 2020 ජනවාරි මාසයේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළා. අධිකරණ තීන්දුව කීපයක්ම ආවා. තව අධිකරණ තීන්දුවක් තියෙනවා. ඒකත් මෙහෙමම කියාගෙන යන්නම්. ඒක මේ ඒකත් එක්ක තව නිමරු ඩිවලොප්මන්ට් එකක් එනවා හසාතිය. මේ ඊගවට පොලිටිකල් මාතෘකාව වෙන එක. ඒ තමයි හරීන් මනෝෂට පාර්ලිමේන්තු දුහුරේ අහෝසි වෙයි. පාර්ලිමේන්තු දුහුරේ අහෝසි කරලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දීලා තියෙනවා. ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනෝෂ නානායක්කර මං අර එදාත් කිව්වේ මචං හරීන් මනෝෂ කියලා කියන්නේ නඩුවක් දාගත්තත් එකට
නැද්ද මං කියන්නේ තනි තනි තනිය මුකුත් නැහැ මුකුත් දැන් නඩුවක් නැග්ගත් එකට එකට නේද මහත්තුරුන්ගේ සමග ජන බලවේග අපේකේ පක්ෂයේ නිර්වාහැරීමට ගන්නලාද තීන්දුව නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කරලා තිනවා මේක ටිකක් මොනවාද ලෑන්ඩ්මාක් ඩිසිෂන් එකක් ඒකත් එක්කම බඳුලාල්ව මේගොල්ලන් නමත් යවල මේ සමග ජන බලවේග යවලද රයිට් එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව සමග හරින් ප්‍රනාන්දු මාෂා අරවා කිව්වේ හරිය ඒක ලෑන්ඩ්මාක් වෙන්න ඕන තීන්දුවක් මොකද ලවක් දෙවක් නැතුව පක්ෂ මාරු කරනවා එක පක්ෂකින් චන්දිල්ලා වෙන ආණ්ඩුවලට පනිනවා විරුද්ධ පක්ෂකින්ද ගන්නවා අර මේ සමයන් ගොඩයි මේකේ ඔව් ඒක ඒක ඇතුලේ කරප්ෂන් සෑහෙන ප්‍රමාණයක් ඔව් මේ ඒවා සල්ලි වලට එහෙම වෙනවා කියන එක ඒ කියන්නේ ඒක හරියට නිකන් ප්‍රසිද්ධ රහසක් ඔව් ඒක ඒක කතා කරන්න විදියක් නෑ හැබැයි ඒක එහෙම වෙන්නේ එහෙම තමයි වෙන්නේ කියලා හැමෝම දන්නේ දන්නවනේ රංගේ කියලා බං අපේ ඒ දවස්වල කෙලිම එළිය ලන්සු තිබ්බනේ මේ එන්නේ නැද්ද ඔයා ඔව් මම වට අරක දෙන්න මේක දෙන්න අච්චරක් දෙන්න මෙච්චරක් දෙන්න ඒක සුරේෂ් වඩිවේලටම නඩු 20ක් විතර දාන්න වෙයිනේ ඔක එලවනවා නම මගේ වඩිවේල කොහෙන්ද එලවන්නේ කොයි පැත්තෙන්ද එලවන්නේ කියනවා දැන් කොයිද කියලා මුලින් අහන්න ඕනේ එයාගෙන් එයාම කල්පනා කරා මට සුමානයක් දෙන්න මං කියන්නම් මං කොහෙද කියලා මං කොහෙද නේද මට සුමානයක් දෙන්න මං කියන්නම් නැත්තම් උසාවිය කියන එක බාර ගන්නම් ඔව් මේක සම්බන්ධයෙන් මරු කතාවක් තිබුණා Facebook එකේ මේ හරින්ගේ නඩුව සම්බන්ධයෙන් දැන් මේ වගේම ශේෂාධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිචාරයක් තිබුණානේ දැන් මේකත් පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් කාරණාවක් නේ මේකටත් කියයිද දන්නේ අර වගේ මම දැක මේක ಭಾರತත් ලියලා තියෙනවා යාගේ Facebook එකේත් මේ දැන් කියයිද දන්නේ හරින් මනුෂ්‍ය දෙන්නටත් අධික මේ අගවිනිසුර එක කතා කරලා මේක විසඳ ගන්න කියලා ඔගොල්ලෝ මොකද්ද මේ කරන්නේ ගිහිල්ලා කතා කරන්නකො අගවිනිසුර තුමා එක්ක කතා කරලා මම කර කරගන්න අයියෝ අයියෝ මේ සරත් ෆොන්සේකත් අයින් වුණානේ ඔව් සජබෙන් වුණායි සජබෙන් අයින් වුණා සරත් ෆොන්සේක ඒ අතර මේ සරත් ෆොන්සේකා නම් දැන් කොහොමත් එක වෙන්නනේ තිබුණේ නේද කියන්නේ එක්කෝ අයින් වෙන්න ඕනේ නැත්නම් අරගොල්ලෝ යාව එලවන්න ඕනේ එහෙම සීන් එකනේ තියෙනවා ඒක තිබුණේ සරත් ෆොන්සේකා අප බඳලා තියෙනවා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට මං හිතන්නේ අප බඳලා තියෙනවා තාම එතනින් එහාට මොකක්ද උනේ කියලා දන්නේ නැහැ අප බඳයි කියලා දැන් ඔය 24ක් අපි ඉස්සෙල්ලා ඉන්න කට්ටිය අප බඳපු කට්ටිය නොමිනේෂන් දීලා නැහැ නෑ 15නේ දෙන්න 15නේ දෙන්න තියෙනවා 15 දෙන්න තියෙනවා එතකොට මචං මේ ඇමති තව දැන් දැන් මෙතන තව පොඩි මරු ප්‍රශ්නයක් තියෙනවා නාමල් එක්ක ඉන්න කට්ටිය ආණ්ඩුවේ තනතුරු වලින් අස් වෙනවා කියලා කියනවා 8 දිනක් නේද 8 දිනක් අයින් වෙනවායි කියලා කියනවා කියලා තිබුණා ඉන්නවා මේ 8 දෙනා කවුද කියලා කියන්නම් ඒ ඩීවී චානක ඩීවී චානක තේනක කියන්නේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ඔව් තේනක විධානගම තේනක විධානගමගේ ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත මොහන්ද සිල්වා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමති සිරිපාල දන්නා එතකොට තව උතන ඉන්නෝනේ තනතුරු පහක් තියෙනවනේ එතකොට ළඟ දැන් මෙතනත් දෙකක් හිස් වෙනවා අපව හරින්ගෙත් ඇමතිකම් ඉදින් മന്ത്രിකම නැතුව ඇමතිකම් නැහනේ එතකොට රීෂෆල් එකක් එනවා මේ රීෂෆල් වින්ඩෝ එක මරු එකක් ඔව් ඔව් ඊටාම ඒ කියන්නේ මේක ඇත්තටම මේ දැන් හරියට බැලුවොත් නාමල් එහෙම මේ ගන්න ඩිසිෂන් එක රාජ්‍ය මෙතුරු කීප දෙනෙක්ව ආණ්ඩුවෙන් අයින් කරගන්න හදන එක නාමල්ට අවාසි. ඔව්. මේ කැරට් වීඩියෝ එකක් හදලා ළඟ ඉන්න කාවරි බාගන්න රණින්. ඔව්. තව කැරට් පෙට්ටියක් අතර දීලා තියෙනවා. කැරට් නෙමෙයිනේ. දැන් බඩු තියෙනවා අතේ. මේ 8ක් තියෙනවා ඈ. මොකද කියන්නේ? 2200. රාජ්‍ය ඇමතිකම් 8ක් තියෙනවා අතේ. මොකද කියන්නේ? මොකද කියන්නේ? 8යි 2යි. 8යි අර දෙක බරු. අරු දෙක මේ ළඟ නමා ගත්තත් තැන ගානක් හොයන්න පුළුවන්. 8 2 8යි 2යි 9යි. 10යි. ඔව්. විදේශ කටයුතු සංචාරක ක්‍රීඩා ඔව් එතන ලොකු ප්‍රොෆයිල් එකක් තියෙනවා ඊට පස්සේ විදේශ රැකියා දාත් තියෙනවා දාත් තියෙනවා විදේශ රැකියා කියලා කියන්නේ චන්දිට මරු මරු ඔව් පිට නෑ දාත් තියෙනවා පිට නෑ නෑ කියපුවා මේ තියෙන නෑ කියපුවා මේ තියෙන අද ඉඳලා රනිල් නෑ කියපුවා මේ එන්නේ නෑ කියපුවා මේ ඕවා නිල්ලුවේ මෙන්න කාටදෝනේ චන්ද ලක්ෂයට දෙනවා දෙනවා චන්ද ලක්ෂයට දෙනවා රාජ්‍ය ඇමතිකමක් පරණ පුරවරම් මේ රනිල් අද ඉඳ කෝල් දද වටේට චන්ද ලක්ෂයට දෙනවා රාජ්‍ය ඇමතිකමක් චන්ද 20000ට දෙනවා ආණ්ඩුවේ සීට් එකක් සංස්ථා සභාපතිකමක් මොන්ටෙරෝ එකක් අම්බෝ ඉතින් දැන් මේ වෙලාවේ අනිත් පක්ෂ ටික
පරිස්සමින් මෙතන ලොකු ඔව්ෝ දහයක් කියලා කියන්නේ කියන්නේ දැන් මේක පේන්න ඕනේ අර අර කාටුන්වල තියෙන මම එකපාරට ඩොලර් සයින් එක වෙනවා කියලා. ඒ වගේ මචං නිකන් අර කුකුලෙක් දැක්ක ගමන් ටංගාල පේන්නේ කුකුල් මස් ටංගාල උඩින් අර ඒ කියන්නේ දැන් සරින් මනුෂ්‍ය අයින් වෙන ප්‍රවෘත්තිය මෙහෙමනේ තියෙන්නේ. මේක මෙහෙම නෙමෙයි කියන්නේ දැන් මේ වෙලාවේ බැක් බෙන්චර්ස්ලට පේන්න ඕන. මේක මෙහෙම නෙමෙයි පේන්න ඕන. දැන් හරින්ගේ අමාත්‍යංශය ඇස්සේ තියෙනවා සෑහෙන සල්ලි ප්‍රමාණයක්. හරින්ගේ නෙමෙයි සෝරි මනුෂ්‍යගේ. හරින්ගේ ඇතුළෙත් අරවා මේව ප්‍රොමෝෂන් කියලා එතනක් තියෙනවා සෑහෙන ලොකු පෝට්ෆෝලියෝ එකක්. ඒතර ඔය පෝට්ෆෝලියෝ දෙක තමයි يعني මේ මේ මූණ නිකන් ඇනිමේට් වෙලා පේන ඩොලර් වගේ පේන. දැන් තව කතාවක් තියෙනවා මේ ඔය හරින්ගේ සීට් එකට හිරුනිකාව එවන සැලසුමකුත් තියෙනවා කියලා. ඒකට මේ හිරු විරුද්ධයි කියලා මම දැක්ක මේ මේ කාටද මොකද්ද ලංකා සී නිවුස් ගහලා තියෙනවා. හිරු විරුද්ධයි කියලා කිව්වේ ඉර පායන්නේ නැහැ කියනවලුද? ඔව්. ආහ්. ඒවත් ප්‍රශ්න ඒවත් ප්‍රශ්න කියලා මම දැක්ක මේක නම් ගහලා තින්නේ මේ ප්ලාන්ද දන්නේ. මේ මේක හොයාගන්න බැරුව ගියා. මේ තව මේ ප්‍රවෘත්තියක් තියෙනවා නාමල්ට එක් වෙන්න සල්ලි දෙන්නම්. නෙවිල්ගේ දුරකතනෙන් මහින්ද මන්ත්‍රීලාට අමතයි. ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSP ශානි දැන් SL බ්ලොක් වෙබ් අඩවිය. ඒකේ අර 33ත් කියන්නේ සාමාන්‍යයෙන් ප්ලාන්ට් නිවුස් වල ගහන එකක් තියෙනවානේ. 33යි ක්වෙස්චන් මාක් එකයි. මේකේ 32 විතරයි තියෙන්නේ. ක්වෙස්චන් මාක් එක නෑද ඒක? නෑ ක්වෙස්චන් මාක් එක නෑ. හරිද? ඒ කියන්නේ ෂුවර් කරලා ගහලා තියෙන්නේ. ඉන්න බන් නිවුස් එක කියවන්න ඈ. මම කියුවේ නෑ. මම ටයිටල් එක බලලා කිව්වේ කියන්නේ අර ටයිටල් එකේ ප්ලාන් නිවුස් අඳුර ගන්න ක්‍රමයේ තමයි 33යි ක්වෙස්චන් මාක්. ක්වෙස්චන් මාක්. එතකොට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බාර ගැනීමට ධම්මික පෙරහර මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කර ඇත. ඒ සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උදෑසන සිටම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ අරඹා ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි මහතාගේ දුරකථනය හරහා රටපුරා සිටින හිටපු බලත් පාලන මන්ත්‍රීවරුන්ට හිටපු ප්‍රාදේශ සභා සභාපතිවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දමතමින් මහින්ද රාජපක්ෂ මහතා ඍජුවම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කැප වී වැඩ කරන ලෙස ඉල්ලා සිටී. ඒ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන සියල්ලක්ම ලබා දීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහත්තයා ඔවුන්ට දැනුම් දීලා තියෙනවා කියලා තමයි තියෙන්නේ. කියන්නේ ප්ලාන් ස්වරූපයක් නැහැ. මං හරි කැමති එහෙම මේ ලැජ්ජ නැතුව නටනවට. අමුවටම නේද? අමුවටම. හැබැයි පොඩ සරම එහෙම වුණාට කමන්නේ නැහැ. ගහපන් 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 කියලා. එහෙම නටන එක මචං එලිපිටම නේද? එලිපිටම එහෙම නටන. දැන් ඕක වෙනවා ඇත්තේ කොහමද? දැන් මං කියන්නේ උතන්ට ඔය මහින්ද මහත්තයා ඔය ගානට ප්‍රෙෂර් වෙනවා ඇත්තේ කොහමද? රැට සිරන්ති. මොකද කරන්නේ අර ළමයාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමුසේ බකුත් කරන්නේ. ඒක නිකන් හරියට අර මේ ඔය සුපර් ස්ටාර් තරඟවල ඡන්ද දෙන්න කියලා අපි ගෙවල් වල නැන්දල මාමලට කෝල් කරන්නේ මේ අපේ පුතා මේ මේ ෆාදර් දාන්න මේ වෝට් එක වෙන්න මේක තමයි මේ මේ තමුසට ඔය වෙනුවෙන් මොකුත් කරන්න බෑ නම් ගිහින් කවුච් එකේ නිදා ගන්නවා. මහින්ද මහත්තයාට කාම්බරේට කියන්නේ මහින්ද මහත්තයා සැනසීමේ නිින්ද තමයි මේ ඉල්ලන්නේ. ඕක වෙන්නේ නැත්නම් පාඩුවේ නිදා ගන්න දීලා ඇවිල්ලා අරූගේ කැම්පේන් එකට වැඩ කරහන් කල්ලි ඕන්න නම් දෙන්න. මේකයි කියනවා. මෙතන මට කනක් ඇහිලා ඉන්න නැහැ. යකෝ මේ නැහින දෙහින කාලේ බඩ කනක් ඇහිලා ඉන්න දීපා. වෙලාවට බේත්තම් වෙන්නෙත් නැහැ. දින්න පෙරදුනා කමක් නැහැ ඇවිල්ලා උගේ කැම්පේන් එකට මොනව හරි කරහම් මාව බේරන්න. ඔය අඩුම ගන්න මට කියන්න පුළුවන් මම වැඩ කරා කියලාවත් මොක්කරි වැඩ කළා පැරදුනා ඉතින් කමක් නැහැ නේද ඒක නොකර හිටියම බෑනේ අයියෝ අයියෝ මම හිතුවේ නෑ එහෙම ඒ වුණාට ඒකට අපි ඒව මේවා කියන එක වැරදි වුණා හොඳම දේ දරුවන්ට කියනවනේ ඒක හරි හොඳම දේ දරුවන්ටනේ ඉතින් ඒ දරුවන්ට හොඳම දේ වුණාට අපිට නවුල් වෙනවා. ඒ ඒවා අපේ ප්‍රශ්න. ඒවා අපි බේර ගන්න නේද? මහින් රනිල් කිව්වා වගේ තමයි. ඒවා ඉතින් ඕගොල්ලෝගේ ප්‍රශ්න. ඒවා අපේ ප්‍රශ්න. එයා යාගේ දරුවෝ වෙනුවෙන් හොඳම දේ කරනවා. මේ මොකක් කියන්නේ?
ෆොන්සේක ඉල්ලාස්සයි මාලිමාවට සහය දෙන්නේයි. මොනවා කරත් කමන්නේ, ප්ලීස් කතා කරන්න නම් එපා. මෙයාවත් අර ගහටම නැග්ගන්න සහයත් එක්ක. මාලිමාවට සහය දෙනවා නම් අන්නට බැන බැන විද්ද නම් හරි පොඩ. මාලිමාවට සහය දෙන්නම ඕන නම් සරත් ෆොන්සේක අන්නට ටිකක් බැන බැන විද්ද නම් හරි. සපෝට් එක කරන්න බහු කියන්න බපුතේ. දැන් කොමත් මචං හිට අනිත් සජිත් ගැන කියනවා. දැන් අයිමුණානේ. ඔව්. සජිත් ගැන කියනවා කියනවාමයි. ආයෝ. හැබැයි සජිත් ගැන එන කැත කතා කියනවා. ඔව් අන්නේ ඒකයි. ඉන්න කොටත් කී කී ඉන්න කොටත් කියන කොට දැන් දැස්සම කොහොම ගියේද? අර අර කැට ලස්සන වචන ඉන්න කියන්නේ. පාරක බල්ලා ගොඩා බూరుවා කියලා කියන්න මතක් ගත්තා. වෙන මාතල්ල. අයියෝ අයියෝ අයියෝ. අයියෝ අයියෝ. හරි ෂොක්. මේ අනුර පොඩ්ඩක් බලන්න. සහය දෙනවා කියලා මොනවා කරයිද දන්නේ. නේද ඒගොල්ලන්ටත් කියලා දෙන්නේ සහය දෙනවා කියලා ඉවරයි. මේ ඉතාම වැදගත් උපදේශයක් තිබුත් කරලා තියෙනවා නැතින කොහොමද වජිර අබේවර්ධන. ආ මේ අන්න ඒක පෙන්වුවත් කමන්නේ මම DD එකේ දාලා තියෙනවා ඒක. මේ මම FB link එකක් එවලා තියෙන DD එකට මෙන්න ඊයේ ඉතාම වටිනා උපදේශක්. මේ මොහොතේ සියලුම දේශපාලන පක්ෂ ඇත්තටම මේ වජිර මේ කියන කාරණයට එකඟ වෙන්න ඕනේ. ජනාධිපති වර්ණයක් ප්‍රකාශයට පත් කරලා අනේ මේක නේද මේ වෙලාවේ සියලුම දේශපාලන පක්ෂ කරුණා කරලා වජිරත් එක්ක එකට හිටගන්න. දේශපාලන පක්ෂ බොරු කියන එක වහාම නැවැත්විය යුතුයි. වජිර ඔබ තදයු අම්මෝ. ඔය කියන්නේ බොරුවක් අම්මෝ. මොනවා කියනවද වන්දර්ද? දේශපාලන පක්ෂ බොරු කියන එක වහාම නැවැත්විය යුතුයි. එහෙම කරලා කොහේ කැම්පේන් කරන්නද? ඒකනේ මොරු ඇත්ත කියලා. ඒ ජනාධිපතිවරණ අහෝසි කරලා ඉන්නේ. මේමය මේක කරන්න පුළුවන් එකම එක්කෙනෙක් ඉදිරියට එනවා. ඔව්. මොරු කියන්නේ නැතුව ඇත්තටම දේශපාලන පක්ෂ බොරු කියන එක ඇත්ත නවත්තන්න ඕන කියලා ආදර්ශයෙන්ම පෙන්නන අපේක්ෂකෙක් ඉදිරියට එනවා. ඉදිරියට එනවා. ළඟ ළඟම එනවා. මේ මොනවාද තව එක පොඩි ෂවුට් අවුට් එකක්ම නෙමෙයි මේ. ඇත්තට මේ අර කැම්පේන් ෆයිනෑන්සින් ගැන අහසක් කොහෙදිවත් කතා වෙන්නේ නැහැ තාම. ආ ඔව්. අපි මේ SL vlog අපිට තියෙනනේ පිටි පොඩි තේම මොන හරි එකක් දැක්කම මම පොඩ කතා කරන්න නැත්නම් කතා කරන වගේ එකක් කවුරුරි කතා කරන ගත්තට පස්සේ අතහැරලා දාමු. එතකන් මේ කැම්පේන් ෆයිනෑන්සින් වලට කැම්පේන් ෆයින් කොච්චර වියදම් කරනවද? මොකද මේ ඇක්ට් එක එන්නේ 2016 ඉඳලා ආපු ඇක්ට් එකක්. ගිය පාර තමයි සම්මත වෙන්නේ. ගිය අවුරුද්ද මේ රණිල්ගේ පාලනේ කාලෙ තමයි මේක සම්මත වෙන්නේ. මේකත් එක්ක එක අපේක්ෂකෙක්ට එක පුද්ගලයෙක් වෙනුවෙන් වියදම් කිරීමට සීලින් එකක් එනවා. තාම මට සීලින් එක කීයද කියලා අහන්න හම්බුන්නේ නැහැ. මැතිවරණ කොමිසමෙන් ඒ ගැන විස්තරයක් ආපු ගමන් කතා කරමු. හැබැයි ඒ වෙනකන් මිනිස්සුන්ට කරන්න වැඩක් තියෙනවා. හැම පක්ෂයක්ම තමන්ගේ කැම්පේන් වෙනුවෙන් කරන හැම ඉවෙන්ට් එකක්ම පුළුවන් නම් ට්‍රැක් කරගන්න. කියන්නේ තමන්ගේ ප්‍රදේශයේ ඉන්න දේශපාලඥයා මේ අහවල් දෙන රැස්වීමක් තිබුණා. ඒකට අපි පොඩි ප්ලැට්ෆෝම් එකක් ඉදිරියේදී එන්න නියමිතයි. අපේ පැත්තෙන් අපිට පුළුවන් වෙන විදිහකට අපි පොඩි ඇප්ලිකේෂන් එකක් හරි මොකක් හරි එකක් අපි ඉක්මනට හදනවා මේ ට්‍රැක් කරන්න. ඩේටා එකතු කරන්න පුළුවන් විදිහට. එතකොට ඔයගොල්ලෝ ට්‍රැක් කරලා තියාගන්න. එතකොට ඒගොල්ලෝ ඉලෙක්ෂන් එකේ සති දෙකකට පස්සේ ඔඩිටඩ් රිපෝට් එකක් දෙන්න ඕනේ මැතිවරණ කොමිසමෙන්ට. ඒක පබ්ලික් කරනවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ දැකපු රැස්වීම, ඔයගොල්ලන්ට රෙෆරන්ස් තියෙන රැස්වීම එතන තිබ්බද නැද්ද කියලා. එතන තිබුණ නැත්නම් ඒ අපේක්ෂකයා ලොකු අමාරුවක වැටෙනවා. කොටින්ම කියනවා නම් ඒකට වැටෙන නඩුව අපේක්ෂක ගෙදර යන්නත් පුළුවන්. එතකොට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඕගොල්ලොන්ට විරුද්ධ කියන්නේ විරුද්ධවාදීන්ට කරන්න කැම්පේන් එකක් තමයි මම මේ යෝජනා කරන්නේ. හරි. ඉතින් මේක තමන්ගේ විරුද්ධවාදියා කොච්චර ඡන්දට වේදම් කරනවද කියලා බලාගෙන ඉන්න. මේක මේ පුරුද්දක් විදිහට හදාගත්තොත් සමහරවිට මේ ඉලෙක්ෂන් ඇතුළේ තියෙන කරප්ෂන් අනම්මන සෑහෙන අඩුවේ. මේ එතකොට අපිට පොඩක් සෑහෙන දුරට ට්‍රැක් කරන්න පුළුවන් වෙයි. අපි ඉදිරි කාලෙදී මේ ගැන මේක කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමම දැනගෙන අපි ඒ කියන්න මේක සම්බන්ධයෙන් තියෙන මම හිතන්නේ මැතිවරණ කොමිසම කියලා තියෙනවා මේකට මේ මොනවාද අවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් ටික සහ ඒ ඩොකියුමන්ට් එක හදලා තියෙනවා කියලා. ඒක එළියට අරගෙන අපි බලමු. මේ මැතිවරණ කොමිසම ගැන කියපුවාන්ද මේක ගත්තත් දන්නේ මේ මැතිවරණ කොමිසම මේ පෙට්‍රෝලියම් හෙඩ් ඔෆිස් එකට ගිය නිවුස් එකක් ගත්තා නෑ.
ගීල්ල තියෙනවා පෙරේද මං හිතන්නේ අලුත්තෙන් මොකද්ද පෙට්‍රල් ස්ටේෂන් වලට ලයිසන්ස් දෙනවා කියලයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔය ඇතුලේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වෙනස් කරනවා කියලා, කියන්නේ ස්ටාෆ් එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක වෙනස් කරනවා කියලා පැමිණිලා ඇවිල්ලා තිබ්බලු. ඒක වැඩි විස්තර මොකුත් නැහැ. එහෙම කරනවාද කියලා බලන්න ගියාලු. මැතිවරණ කොමිසමෙන් ගිහිල්ලා තියෙනවා මේ දවස්වල ෂෙඩ් බෙදනවාද කියලා. මොකද දැන් පහුගිය කොරෝනා කාලේ වැහිච්ච ෂෙඩ් ගොඩක් තියෙනවා. අපිම යන එන පාරවල් වල තියෙනවා කරගෙන යන්න බැරුව ෂෙඩ් කියන්නේ ෆ්‍රැන්චයිස්නේ. වැහිච්චේවා තියෙනවා. එතකොට දැන් එහෙම අලුතෙන් බෙදනව නම් බෙදන්න ෂෙඩ් තියෙනවා. කරන් හිටපු ෂෙඩ් වැහිලා තියෙනවා සිපෙට්කෝ එකේ ෂෙඩ් ගණනාවක්. පොරක් ෂුවර් පොරක්නේ. ඔව්. මැතිවරණ කොමිසමට කොහමාරි පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා ෂෙඩ් බෙදනවා කියලා. මේ දවස්වල ෂෙඩ් බෙදනවා කියලා. ඒක මැතිවරණයට බලපාන ආකාරයට සිද්ධ වෙනවද කියලා බලන්න තමයි. අර අර ගොඩට ඒකත් එකතු වෙලා දන්නේ නේද? බාර් ලයිසන් දෙනවා. මොකද මම මොකෝ කියන්නේ? ඔව් ඒකට එකතු වෙලා තමයි තියෙන්නේ. බාර් ලයිසන් තියෙනවා. ඔව්. ඡන්ද 20,000කට දෙනවා බාර් ලයිසන් එක. ඡන්ද 40,000කට දෙනවා ෂෙඩ් එකක්. ඡන්ද 50,000කට දෙනවා සීට් එකක්. ඡන්ද 100,000කට දෙනවා රාජ්‍ය ඇමතිකමක්. සර් සර් 5000යි තියෙන්නේ සර්. බේසමක්. පාරක් මත කොන්ක්‍රීට් පාරක් සහ බේසමක් නාන්නද මේ තව මේ මැතිවරණ කොමිසම සම්බන්ධයෙන්ම තව ප්‍රවෘත්තියක් තියෙනවා. මැතිවරණ කොමිසම කියනවා මෙහෙම, කුමන ජනාධිපති දුර අපේක්ෂකයෙකු වුවද මැතිවරණ නීති රීති සහ පවතින නිර්ණායක සම්බන්ධයෙන් සදාචාර සම්පන්න විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මේ News 19 තමා වාර්තා කළ තින් පසුගිය දින කිහිපයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගණනාවක් වාර්තා වුණ බව තමයි ඒ මහතා කියන්නේ. ජාතික ජන බලවේගයේ පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ සමුළුව සම්බන්ධයෙන්ද අදහස් පළ කරන මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ යම් අපේක්ෂකයෙකු එවැනි උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටලුවක්ද පවතින බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල හෝටලයකට මාධ්‍යවේදීන් කැඳවා පැවැත්වූ දේශපාලන වැඩසටහනක් පිළිබඳ පැමිණිල්ලක්ද මේ වන විට ලැබිලා තියෙනවා කියලා ඒ මහත්මයා කියනවා. ඉදිරි ජනාධිපති වර්ණයේදී ප්‍රධාන මාධ්‍යවලට අමතරව සමාජ මාධ්‍ය සම්බන්ධයෙන්ද උපමාන හඳුන්වා දීමටද ක්‍රියා කරන බව මැතිවරණ කොමසාරිස්වරයා මෙතනදී කිව්වයි කියලා කියනවා. මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් වෙන්න පුළුවන්ලු. යම් අපේක්ෂකයෙක් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇතනම් ජනාධිපති වර්ණයෙන් පසුව වුවද අධිකරණයේදී ඔවුන්ගේ තනතුරු අභියෝගයට ලක්විය හැකි බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. ඊයේ දවසට පැමිණිලි 20ක් ඇවිල්ලා තියෙනවා. පැය 24ක් ඇතුළත. ඉතින් වෙන මොනවද තියෙන්නේ? වෙන මේ තව මේ චන්දිර අදාල නැති නිවුස් එකක් තියෙනවා. මේ මෙඩිකල් colleges accept කරගන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන තියෙනවා. ඒ කියන්නේ පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ආපු අයට කෙලින්ම වැඩ කරන්න පුළුවන් කියලා. universities 1000ක් පළවෙනි university 1000 approve කරගෙන තියෙනවා. එහෙම ඒවයින් ඉගෙනගත්ත doctorsලා 300ක් ඉන්නවලු. ඒගොල්ලන්ට direct ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අර එන්නේ මෙහෙ ලියන විභාග ලියන්නට සිරාවට කවද්ද වෙලා තියෙන්නේ? මෙඩිකල් කවුන්සිල් එක්සෑම් හරි මොකක් හරි මෙහෙ එකක් කියනවා. කවුන්සිල් එක්සෑම් එක ලියන්න නැතුව ෂුවර්ද? ෂුවර්. ඊයේ 1000ක් අප්‍රූව් කරගෙන යුනිවර්සිටි පළවෙනි top 1000 අප්‍රූව් කරගෙන. ඔකට කවුරු හරි කොඩියක් උස්සන් එයි. ඒක තමයි මම මේක තමයි හිතන්නේ. අනිවාර්යයෙන්ම ඒකට කොඩිය උස්සන්න. මේ දවස්වල උස්සන්න එපා. මේ දවස්වල උස්සන්න එපා. පටන් ගන්නේ කොඩිය උස්සන්න. අනිවාර්යයෙන්ම ඒකට කොඩිය උස්සන් එයි. මොකද අර ගුවන් තොටි ලෙහෙල්ලෙනවනේ අන්න හරි මාර එකක් මේ අපි ඒගොල්ලො කොහෙද අපි තමා මාර එක කියලා ඉන්න එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. මේ දැන් ඔයා හිතන්නේ අරගොල්ලන්ට ලක්ෂ කීයක් තියෙනවා කියලාද? කාටද? පොට්ටුවට 69ක් තිබුණනේ. දැන් කීයක් තියෙනවා කියලා හිතන්න. ඒකට වීඩියෝ එකක් තිබ්බ නේද? අපි කියන්න ඕනේ නැහැ. එයාගේ මහගම ළඟ නැහැ. 69 ලක්ෂයෙන් 40 ලක්ෂයක් අනිවාර්යයෙන්ම අපිත් එක්ක මේ වෙලාවේ බැඳිලා ඉන්නවා.
අපි දැක්කා ඊයේ විජේරාම මාවතේ මොකද මාධ්‍ය වාර්තා කරපු විදියට මේ පාටියක් එහෙම බොමුණ හරි රාත්‍රී සෝජන සංග්‍රහයක් කො තිබුණා කියලා. ඔය ආණ්ඩු පාර්ශවයකට අනිල් මහත්තයාගේ සහාය දෙන්න තියෙනවා අය ඇවිල්ලා හිටියද ඒක ගොඩාක් තැන්වල මේසවල උටු තියාගෙන වාඩි වෙලා ඉන්න කට්ටිය රැට රැට විශේෂයෙන්ම විජේරාමේ මහින්ද රාජපක්ෂ අපි ආදරය කරන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේ ප්‍රතිපල රැට රැට සරහට යද්දිසා මෙතිවන්නේ අවසන් වෙන්න පෙර අපිට ලැබෙයි. ඒ නිසා පාටියක් කියලා නෙමෙයි. හැබැයි බොහෝ තැන්වල සාකච්ඡා තියෙනවා. සාර්ථක ප්‍රතිඵල තියෙනවා ඒ වගේ. ඒ අයිට හිතෙනවා නම් ඒ කඳ ඌරේ ඉඳලා දැන් අපිට දිනන්න අමාරුයි. නැවත අපිට දිනන්න පුළුවන් කඳ ඌර පොහොට්ටු කඳ ඌර පොජන පෙරමුණේ කඳ ඌර කියලා දැනෙන හැම කෙනෙක්ම කොන්දේසි විරීතව නැවත පොහොට්ටුවත් එක්ක එකතු වෙනවා. ඒක විශ්සරහට යද්දි යද්දි එක එක්කෙනා දෙන්න දෙන්න එකතු වෙන විදිය අපිට බලා ගන්න පුළුවන්. මොකද ඒ සන්තෝෂේ ප්ලෑන් කළා ප්ලෑන් කළා අන්තිම මොහොතේ ධම්මික පෙරේර මහත්තයා පොල්ල තිබ්බේ කියලා. ධම්මික පෙරේර මහත්තයාත් අපි සුදුසු අපේක්ෂකයන්ගේ ගොඩේ හිටියා. නමුත් අපි ඊටත් වඩා සුදුසු අපේක්ෂකයා මේ වෙලාවේ නාමල් රාජපක්ෂ කියලා දැකපු නිසා තමයි නාමල් රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයේ වශයෙන් අපි තෝරගත්තේ. දැන් මේ 69 ලක්ෂය ඔබතුමාලට අයිතිද? 69 ලක්ෂයම අපි ළඟ නැහැ. ලක්ෂ 9ක් විතර අපි නිකන් ගණනය කරාම ඕනනම් ගිහිල්ලා ඇති සජබේට. ඊළඟට ලක්ෂ 10ක් විතර ජනතා විමුක්ති පෙරමුණට ගිහිල්ලා ඇති. ඉතුරු ලක්ෂ 50න් ලක්ෂ 10ක් විතර වගේ යන්න තිබුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක එකතුණු කණ්ඩායමට. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙලින් හිටගෙන ඉන්න නිසා අපේ කඳවුරේ ලක්ෂ 5ක් විතර යයි කියලා අපි විශ්වාසයි. හැබැයි 10ක් ගියා කියන්නේ සුළු ජාතික ඡන්දත් ලක්ෂ 8ක් විතර આવුත් ලක්ෂ 20කින් විතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ නිසා 69 ලක්ෂයෙන් 40 ලක්ෂයක් අනිවාර්යයෙන්ම අපිත් එක්ක මේ වෙලාවේ බැඳිලා ඉන්නවා කියන විශ්වාසය මම දැයිති නේද? මම ඩේටා සයන්ටිස් කෙනෙක්. අර මේම කිව්වනේ මචං එක බලන්න. 69 ලක්ෂ 40 ලක්ෂයක් තියෙනවා. එතුමයි අම්මා. අනික මේ රැට රැට හම්බෙන්න එනවල් නේද මට? එච්චර වෙලා මේ මයින්දට ඇරලා ඉන්න පුළුවන්ද? මම මේ දවස්වල මේ තිස්ස කුට්ටි කරලියට එනවනේ ගොඩක් අය කියන්නේ ගොඩක් අය දැන් අර මේ විමල්ගේ රෝල් එක මෙයාට නේ ප්ලේ කරන්න වෙලා තියෙන්නේ. ඒක තමයි අපි ඊයේත් කතා වෙච්ච එක. විමල්ගේ රෝල් එක ප්ලේ කරනවා. දැන් ගොඩක් වෙලාවට වෙන එකක් නේ මේ විමල්ගේ රෝල් එක කිව්වේ. රෝල්ස් එක. මම කියන්න ගියේ මෙයාගේ ස්ට්‍රැටජි එක අනුගමනය කරන්න කියලා අනිත් අයට. ඊයේත් මේක මේ විදිහට වෙන විදිහකට කිව්වා. ඒ තමයි මචං. දැන් ගොඩාක් മന്ത്രിලා ඇමතිලා කියන්නේ දැන් මෙයා මෙහෙම මේ මර්සි ෆේස් එකනේ. මේ සම්පූර්ණ කතාවේ තිබුණේ මර්සි ෆේස් එක. මේ මර්සි ෆේස් එක දාලා ප්‍රශ්නේ අහනකොට තිබිච්ච මූණ දන්නේ නැහැ. මොකදනේ මේ ප්‍රශ්නේ අහනකොට තිබිච්ච මූණ? මේ මෝහු බුඩ් එකේ තව ප්‍රශ්නේ අහනකොට ඊට පස්සේ කියන්නේ එන්න පතේ ඒක. ඒ මර්සි මූණ හොඳටම පේනවා මෙයා. මේ මර්සි මූණ දාලා වැඩ ගන්නකොට මෙයා කියන එකක් තියෙනවලු. මේක මේ මෙයාම කියලා මාධ්‍යවල වාර්තා වෙලා තිබ්බ එකක්. මම කඩේ විතරක් නෙමෙයි යන්නේ. මම කවුන්ටරේටත් යනවා. මම කියන්නේ කඩේ ගිහිල්ලා සමහර අය ගොඩාක් වෙලාවට දැන් කඩේ ගිහිල්ලා අනාගතේ බාඩ කැරක්ටරට අහුවෙනවනේ. මෙයා එහෙම නෙමෙයි. කවුන්ටරේටම යනවා. කඩේ යන්නේ කොයි වෙලේද? පහුවදාට කවුන්ටරේ. මං කියන්නේ ගියේ මේ වෙලාවේ ගොඩාක් වෙලාවට කඩේ යවන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ තිස්ස කුට්ටි නැත්තම්. මෙයා ප්‍රීපේඩ් එකක් නේද? හරි මෙයා ප්‍රීපේඩ්. ඒකමාරු. ප්‍රීපේඩ් තිස්ස කුට්ටි. මෙයා ප්‍රීපේඩ්. ගොඩක් අයට පෝස්ට්පේඩ් නේ. පෝස්ට්පේඩ් අය තමයි එනගන්නේ කියන කාරණේ. පෝස්ට්පේඩ් අය කෙලින්ම කැරට් වලට. ඒ ගොඩක් අය හිතනවා. කොහොමද මෙයාත් කැරට් බානවා පෝස්ට්පේඩ් අය. පෝස්ට්පේඩ්. මතකද එදා? අනාගත රාජ්‍ය ඇමති. අරහද. මෙයා එහෙම නෑ. ඒ කියන්නේ ගොඩාක් අයට කඩේ යනවා නම් තිස්ස කුට්ටිගේ ක්‍රමයට යන්න කඩේ යනවා නම් ප්‍රීපේඩ් කඩේ යන්න. ඒක ක්ලාසික් සර්. අද පැය පහයි පැයකට නෑ. ඕක එහෙම නෙමෙයි. දැන් ඐඩෙන්ටිෆයි කරන්නත් එපයි සර්. මේ මර්සි මුණ මේ සර්. මර්සි මුණ මේ මර්සි මුණ දාලා කිව්වේ අන්න අරු ඇවිලෝගේ ගාන දිනවා සර්. මර්සි මුණ එන්න අමාරුයි සර්. මේක බලන්න සර්. පැපැ විනාඩි පාක් කල්ලන් ඉන්න බෑ. මෙහෙම යන්න අඬ ගහලා මේ මොනාරි ඉලක්කන් ටිකක් කියන ඉලක්කන් දෙන්න සර්. දෙන්න
ඇබයි සමාරයට අර පලවෙනි දවසේ පොඩ පැටලු නානේ පොරට දෙදින්නේ නාමල් රාජපක්ෂ දෙදින්න නායකයාගේ තාත්තා කිව්වල නාමල් රාජ ඒවට කැපෙනවා අනේ සෝරි සර් කපන්නේ පස්සේ පොඩ ඒ වගේ වල වැඩිපුර වැඩිපුර වැඩ කරන්න දෙනවා ඊළඟ දවසේ. ඔව් මේකනේ ප්‍රීපේඩ් වල ලිමිට්. දැන් ටික දවස් සැරෙන් සැරේට 30 කුටි හොඳට ස්ටඩි කරත් ඔයගොල්ලන්ට මේක පේනවා. 30 කුටි පේනව නැතු වෙනවා. පේනව නැතු වෙනවා. හරිද? එතකොට අන්ත බුද්ධික දාලා තියෙනවා. ප්‍රීපේඩ් ලිමිටඩ් පෝස්ට් පේඩ් එක තමයි අන්ලිමිටඩ්. ඔව් ප්‍රීපේඩ් ලිමිටඩ් එක. ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSP ශානි. දැන් SL block web adaviyen salli dammot denne salli dammot data data oda denne data ekka salli dawa data denawa atte atte hitola denne data me den oy kade yawana ewata arawata mewata ahu wenna pa ogollo ehttama me welawae sahaya denna deshapalana nayakek nathuwa kalpana karamin innawana kaatawat kade yanne pa ඔගලන්ට හෘද සාක්ෂියට එක කඩේ යන්න එකක් අපි ඉතාලම සතුටින් ඔව් හිනාවලා වැඩ කරන්න හිනා වෙවි රටේ සතුට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් අපේක්ෂකෙක් කියලා අපේක්ෂකෙක් ඉදිරියට එනවා ඉදිරියට එනවා ඒ කියන්නේ ඡන්දේ අපිත් එක්ක මිස්නම් කරගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ මුලින්ම ඒක තමයි කියන්න තියෙන්නේ අපි මෙහි වැඩ ඒකට මේ ඊයේ ගත්තද බුණ ඔයගොල්ලන් මේ දෙමළ පොදු අපේක්ෂකයාගේ අනේ ඒක වා එනකන් හිටියේ සතිෂයි මොකද්ද විස්තරේ කවුද කින්දමන්ද කියලා ඔයා දන්නවද පාක්කෙසල්වම් ඒ ඇත්තටම මේ දාලා තියෙන්නේ නිකන් ප්‍රොක්සියක්ද ප්‍රොක්සියක් තමයි කාගේ ප්‍රොක්සියක්ද මට නම් හිතෙන්නේ ඒක රනිල්ගේ ප්‍රොක්සියක් කියලා හා ඕකේ ඒ කියන්නේ එතනට කොම ඡන්ද වැටෙන්නේ නැති වෙන්න තමයි ඔක දාලා තියෙන්නේ මම සාමාන්‍යයෙන් විග්නේශ්වරන්ගේ විග්නේශරන් රනිල් එක්කනේ මචං විග්නේශරන් ඕපන්ලි රනිල් එක්ක රනිල්ට නේද අවස්ථා ගණනාවක නිකන් කියන්න ඕනේ නැති ලෙවල් එකෙන්ම කිව්වා ඒ කියන්නේ රනිල් ඡන්දයක් තියන්න ඕනේ නැහැ රනිල්ව තියාගමු වගේ ලයින් එකකම රනිල්ව ඩිෆෙන්ඩ් දැන් මෙහෙම ඒ කියන්නේ මට ওই විග්නේශරන්ගේ මූව් එක දැක්කට පස්සේ හිතුණු එකක් තමයි මේ හසා මේ ඉලෙක්ෂන් කි දැන් අපේක්ෂක ප්‍රොමිනන්ට් අපේක්ෂකයෝ කෙනෙක් يعني එච්චරම ලේසියෙන් තමන්ට දිනන්න පුළුවන් කියලා මෝඩ වෙන්නේ නැති මේ රටේ පොලිටිකල් ස්ට්‍රක්චර් එක අඳුරන. දැන් අපි හිතමුකෝ තීලරත්න හාමුදුරුව නැත්නම් ගිය පාර ආපු වගේ අපේක්ෂකයෝ නැතුව මේ පාර එනවනේ මේ මේන්ස්ට්‍රීම් පොලිටික්ස් වල හිටපු අය. ඒතර ඒගොල්ලෝ පොලිටිකල් ස්ට්‍රක්චර් එක වැඩ කරන හැටි දන්නවා. ඡන්ද පදනම් හැදෙන හැටි. නොවේ පරදිනවා කියලා දන්නවා. දන්නවා මීඩියා වැඩ. විජේදාස දන්නේ නැවෙන්න බෑනේ. නෑනේ පරදිනවා කියලා. ඔව්. අරයා දන්නේ නැතු වෙන්න බෑනේ කවුද මේ. රොටියක් දන්නවා. රොටිත් දන්නවනේ පරදිනවා කියලා. ඒතකොට එහෙම දැන දැනත් මේ කැම්පේන් එකට එන්නේ වෙන මොකක් හරි මූව් එකක් ඉතුරු වෙන්න එපැයි. රයිට් මොකක් හරි එක එක මූව් එකක් තමයි ජනාධිපතිවරණයේ කැම්පේන් එක සෝරි පාර්ලිමේන්තු මැතිවරණයේ කැම්පේන් එක මේක ඇස්සේ කරගන්නවා. පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එකට ප්‍රී කැම්පේන් එකක් මේ කරගන්නවා. හැබැයි ඒකේ තව ප්‍රශ්නයක් එනවා මචං ටෙස්ට් වීම. ඕනම ඉලෙක්ෂන් එකක් නියන් අනවශ්‍ය විදිහට ඒක NPP එක 100%ට වැටෙන්න ප්‍රධාන හේතුව උනේ ඒගොල්ලෝ ප්‍රෙසිඩෙන්ෂල් එකේ ටෙස්ට් වීමනේ. ඔව්. කියන්නේ NPP එක තමයි ඒක ලංකාවේ පෙන්නපු උදාහරණ. කියන්නේ ඒ වෙලාවෙත් අනුරට සැලකිය යුතු වේව් එකක් ග්‍රවුන්ඩ් එකේ තිබුණා. හැබැයි අර පොලරයිස් වීම. කියන්නේ උදාහරණයක් විදිහට ගෝඨා පරද්දීමේ ඡන්දය සජිත්ට දුන්න මිනිස්සු. ඒ කියන්නේ අවසාන මොහොතේ පොලරයිස් වීම. එතකොට පොලරයිස් වෙන ඡන්දයක ඒ කියන්නේ තව අපේක්ෂකෙක් පරද්දන ඡන්දය හැමතිස්සෙම අනිත් පැත්තට ලැබෙනවා. කියන්නේ මේ වෙලාවේ අනුරෝ පරද්දන්න ඕන නැහැ සජිත්ත දේවි. හරිද? කියන්නේ දෙන්න නම් ප්‍රධාන කියන්නේ පොලර පේන්න ගන්න. එතකොට මේ සජිත්ත සහ ඊතුරු හැමෝම පරද්දන්න ඕන ඡන්දේ අනුරට දේවි. කියන්නේ අනුරව දිනවන අපි හැමදාම කියනවා දිනවන අදහසට වඩා අනිත් කෙනා පරද්දන අදහසෙන් ඡන්දේ ප්‍රකාශ වේවි. ඔකනේ ලංකාවේ ඉස්සත්තට එන්නේ හැමදාම ඉලෙක්ෂන් එකට. එතකොට මචං මට හිතෙනවා අන්තිම මොහොතේ ඔය 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 මූව් එකෙන් තමයි ඔය සිතුවිල්ල නිකන් පහළ වුණේ මට. අවසාන මොහොතේ මේ සියලු ජනාධිපති අපේක්ෂක දැන් ජනාධිපතිවරණය මැද්දේදී මූව්ස් නැහැනේ කිසිම. දැන් මේ කරන වැඩේ කරන වැඩේ අල. එතකොට ඒ ඇස්සේ ඔන්න ඔය ඉන්න අපේක්ෂකයෝ ටික. කියන අපේක්ෂකයෝ ඉන්නකෝ පහක් හයක් ඉන්නවා කියලා පහක් හයක් දවස් හයකදී අනවුන්ස් කරොත් එහෙම මගේ සහායත් අහවලාට මගේ සහායත් රනිල්ට මගේ සහායත් රනිල්ට කියලා. දැන් මේ බහුතරයක් දාපු අපේක්ෂකයෝ ප්‍රෝ රනිල් කට්ටිය දාලා තියෙනවා. හරි ප්‍රොක්සි වෙන්න පුළුවන් අන්තිම මොහොතේ විද්‍රෝ වෙලා ඔව්.
එයාට හම් වෙන ෆුල් මීඩියා ස්පේස් එක පාවිච්චි කළා මම මේ රනිල්ට මේමයි කියලා ලොකු හයිප් එකක් හදලා කියන්න පුළුවන් කියන ඉඩකඩ නිකන් මට තේරෙනවා ඒක ඒක නාමල් පවා කරන්න පුළුවන් කියන මට හිතෙනවා. ඔව් නාමලුත් ගිහිල්ලා ආයි මේ මේ මාමි 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 බව වෙල් පාල් මේක එකයි කියන මාමි කියලා කියන්නේ කිම්බුල් නෝ කිම්බුල් මට බයයි කිම්බුල් අපේ තාත්තිය අම්මියක බෑයලකට උදව් කරන්නේ මාමි 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 එහෙම කියන්න පුළුවන්. ඉතින් මට හිතුණු එකක් මොකද එහෙම නැත්තම් විඩ්‍රෝ වෙයි මචං. මං කාටවත් සහය දෙන්නේ නැහැ කියලා විඩ්‍රෝ වෙයි. මොකද ටෙස්ට් වීම කියන එක ජනාධිපතිවරණයක ටෙස්ට් වීම කියන එක ඇත්තට හොඳ සයින් එකක් නෙවෙයි. නෑ අනිත් එක පුරුණා දැන් මේකේ දැන් සාමාන්‍යයෙන් පොපියුලර් චරිත කීපයක් තියෙනවානේ. ඔය විග්නේශරණ ඉන්නවා. ඊට සුමන්දරණ ඉන්නවා. මං කියන්නේ කවුද අපේ මේ මේ කවුද මෙයා වුණත් දැන් ඊයේ අපි පෙරේදා නිවුස් එකට ගත්තේ මේ කවුද මඩකලපුවෙන් එන්නේ ශානකියන්. ඔව් ඔය වගේ චරිත ප්‍රබල චරිතනේ. ඒ කියන්නේ හැමෝම දන්න චරිතනේ. එහෙම තියේදී වැඩි කවුරුත් නොදන්න එක තමයි. නිකන් ඔය යන්නම් එන්නම් වලද සුමන්දරණුත් මේක ගැන මේ සතුටු වෙලා නැහැ. එයාත් කියනවා මේ මේ කරලා තියෙන්නේ ගොන් වැඩක් කියලා. ඉතින් එහෙම චරිතයක් දාන්නේ නිකන් ඔය දාන්න ඕනකමඩ දාපු චරිතයක් නෙමේ තියෙන්නේ. මේ චරිතේ මේ මං හිතන්නේ ඔය කිව්වාගේ වැඩි කල් ඇදන් යන්න ප්ලෑන් එකක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක නිකන් ස්ටෝරි එකක් හදන්න පුළුවන්. මොන්න දෙමළ ජනතාව දාපු අපේක්ෂකයත් රනිල්ට සහය. නැරේ නැරටිව් එක වෙනස්නේ කියලා මට හිතෙනවා. ඉතින් ඒක වුණොත් එහෙම ඔන්න මම අපි කිව්වෑ මුලින්ම අපිට ලකුණු දාන්න ඔන්න අපි කියලා තියෙනවා. සහ ඒක මම නැවත මතක් කරනවා. එහෙම ජනාධිපතිවරණ සටනට ඇවිල්ලා අතරමඟදී වැඩේ දාලා ගිහිල්ලා වෙන වෙන අපේක්ෂකයන්ට ජැක් ගහන්නේ නැති අතරමඟදී තමන් වෙනුවෙන් හිටගත්ත ජනතාව අතරමං කරලා වෙන අපේක්ෂකයෝ පස්සෙන් යන්නේ නැති ජනාධිපතිවරණය දාලා ගෙදර දුවන්නේ නැති අපේක්ෂකයෙක් ඔබ වෙනුවෙන් එනවා ළඟදී මෙනවා. මේ මේ තව තියෙනවා ප්‍රවෘත්තියක් කෙහෙලියගේ පෙත්සම ගැන දුන්නු නියෝගය කියලා. ඊයේ අපව කෙහෙලිය නැවතත් හිරේට එනවා දෙන්නෙක්ට අපහම්බ වෙනවා. මේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහයෙන්වත් බිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට නඩු විභාගයේ අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගත කිරීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්බුක් කැල්ල විසින් ගොනු කර ඇති පෙත්සමේ නියෝග ප්‍රකාශ කිරීම අද 9 කල් තැබුණා. එම නියෝගය අද දිනට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. නමුත් අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ශශි මහේන්ද්‍ර ගින් සමන්විත විනිසුරු මණ්ඩල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 4 වෙනිදා දක්වා අතරින්දා සිදු කිරීමට නියමිත බවයි. කෙහෙලිය රඹුකැල්ල විසින් ඉදිරිපත් කළ ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසන් අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව ඔහුගේ අප මත උදාහරණ ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සැප්තැම්බර් 4 නේද? අන්න කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. කිට්ටුව ළඟට ඇවිල්ලා තියෙද්දී මේ කෙහෙලියට වකර චාන්ස් එකක් ඇයිද නැන්නේ? කෙහෙලිය කියලා කියන්නේ මචං, ඒ කියන්නේ දැන් මම හිතනවා හසා අර අර අපි කිව්වේ රනිල් ගාව ඉන්නවා කියලා බිල් එක දේශපාලඥයෝ බය කරන. යම් කිසි බිල් එකක් ඉන්නවනේ. ඒ කියන්නේ හරියට නිකන් බියුගල් එකක් ගැහුවාම නයි නටාගෙන යනවා වගේ රනිල්ගේ පස්සේ යනවා. මට හිතෙනවා පිටි රෙෆ් නේද? කෙහෙලියත් ඒ වගේ රෙෆරන්ස් පොයින්ට් එකක් සෑහෙන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙහෙලිය කියන්නේ අනික ඔය මොන දේ සිද්ධ වුණා ඔය ඉගෙන කියනවත් දන්නේ නැහැ. දැක්කනේ කෙහෙලිය වතෑරිය අපි. අතෑරියොත් ඉතින් දන්නවනේ ඉවරයි. නෑ අනික කෙහෙලියම වුණත් ඔය කොච්චර සේරම වෙලා හොම්බෙම්ම ගිහිල්ලා ඉරේ තැපලා එහෙම ආවත් නුවර කන්ද කුට්ටියක්. ඔව් ඔව් ඒක ඉතින් තියෙනවා. ආයි චාන්ස් එක ආවොත් ඒ නුවර චන්ද කුට්ටිය තියෙනවා. ඉතින් ඒ චන්ද කුට්ටිය කාට හරි ඉතින් සමහර විට නේද සමහර විට වටීවි කාට හරි. මම මේ කැම්පේන් අයිඩියාස් දෙක තුනක් ෂෙයා කරන්න. හා කමන්නේ 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 එකක් දැන් මේ මේක සජබෙට හරිද? සජබෙට පුළුවන් නම් මේ කෙහෙලියට ඔව් කෙහෙලියගේ විශ්වාස භංගය ආපු වෙලාවේ පරණ මෙටීරියල් ටික පොඩ්ඩක් උඩට අදින්න කියලා කියන්නේ කැම්පේන් කරන අයට. කෙහෙලියට සපෝට් එකට. කෙහෙලියට සපෝට් එකට හිටිය පොහොට්ටු. ආ ඔව්. ආ කෙහෙලියගේ සපෝට් එකට පොහොට්ටුවේ එලියට අදපු කතා ටික දැන් පුළුවන් නම් සජිබේ මතක් කරන්න කියලා මේ කියන්නේ මතක් කරන්න කියන්නේ වීඩියෝම දාන්න. හරි හරි. මොකද නැත්නම් ওই ටික අමතක වෙලා මේ කෙහෙලිය නිකන් ඔව්.
වෙන කැහෙලිය කෙනෙක් වෙන්න විදිහක පාටම නේද බූස්ටිං කරන්න පුළුවන් නම් ඒක එක හරිද දෙවැනි එක ඔබ දැක්කද ඇමරිකාවේ ඉලෙක්ෂන් එක මේ වෙලාවේ ඔව් දැන් කමලා හැරිස් නේද ඇවිල්ලා ඉන්නේ ට්‍රම්ප් එක්ක ආයි විවාදෙ තියන්න යනවා නේද එහෙනම් මේ තමයි මේ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් වල හරිද මචං වෙනස්ම ආකාරයේ කැම්පේන් එකක් කියන්නේ ප්‍රෙසිඩෙන්ට් කියන්නේ US presidential ඉලෙක්ෂන් එක කියලා කියන්නේ වෙන වැඩක් නේ මචං. ඒතර දැන් ඉස්සර උපරිම ඔය ඔබාමාගේ කාලේ උපරිම කරේ ලේට් නයිට් ෂෝස් වලට යන එක. ඒකත් අපි දැන් යනවා අනිත් අනිත් ඩිබේට්ස් වල කනම්මනම් වලට යනවා. ඒතර ඒගොල්ලෝ කියන්නේ ලේට් නයිට් ෂෝ එකකත් ජිමි ෆැලන් හරි එහෙම නැත්නම් කාගේ හරි එකකට ආවා කියලා කියන්නේ ලොකු වැඩක්. ඉලෙක්ෂන් පීරියඩ් එකට ඒ වැඩේ වුණා. හැබැයි එතනින් ගියේ නැහැ පහළට. පහළට ගියේ නැහැ. ඔව්. මේ පාර ඉලෙක්ෂන් එකේ දෙන්නම කමලා හැරිස් සහ මේ ජෝ බයිඩන් සෝරි මේ ට්‍රම්ප් දෙන්නම ටික්ටොකර්ස්ලත් එක්ක ඩාන්ස් කරන ලෙවල් එකේ කැම්පේන් එකක් යන්නේ. ආ දෙන්නගෙම දෙන්නගෙම කැම්පේ කියන්නේ පොඩ්කාස්ට් වලට යනවා ජෝ රෝගන් දැන් ලංකාවට වඩා පොඩ්කාස්ට් ගොඩක් එහෙ තියෙනවනේ. එක වරයිටිස් වල එක එක ක්ලස්ටර්ස් වල ඒවා තියෙනවනේ. ඒතර ඒ වගේ සමහර පොඩ්කාස්ට් වලට යනවා මචං අර කියන්නේ සමහර මේ අර කියන්නේ මේ රෙකග්නයිස් නොකරන කට්ටිය ඉන්නේ. ඔව් ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයෙක්ගේ ලෙවල් එකේ නොයා යුතු මට්ටමේ. අන්න හරියෝ. ඒ ලෙවල් හිතෙන් නැති. නැති ලෙවල් එකේ වට යනවා. ඒ කියන්නේ එතනත් කවුරු හරි වජිරලව ඩාන්ස් කරා මචං. මේ ට්‍රම්ප් එක ටික්ටොකර්ස්ලත් එක්ක ටික්ටොකර්ස්ලත් එක්ක ඩාන්ස් කරනවා. මම හිතන්නේ වජිරලව වගේ කවුරු හරි ඒ ඇඩ්වයිස් වලට ඉන්නවා මම හිතන්නේ. සර් සර් එක් බාරයකට. නෑ හැබැයි ඒක වැඩ කරනවා සතිෂේ වැඩ කරනවා. ඇඩ්වයිස් වලට වජිරලව වගේ ඉන්නව නෙමෙයි වජිරලව වගේ අය තමයි ඉල්ලන්නේ. ඔව්. හැබැයි මම කියන්න ගියේ වැඩ කරනවා ඒක නේද ඒක වැඩ හැබැයි කමලා හැරිස් ෂුවර්ද බ්‍රූනෝ ඒ කියන්නේ එයාත් විඩ්‍රෝ වෙන එකක් නැති වෙයිද ඒ කියන්නේ ඒක මට එච්චර ක්ලූ එකක් නැහැ මම මේ කැම්පේන් ටික බලාගෙන හිටියේ ඒත් මට නිකන් හිතුණා කියන්නේ ඒ වත් මෙහෙම මේවා ඉතින් අපි කවපිනේ මේන කරන්නේ කරලා අනගත්තොත් ඒකත් අපි hina වෙන්න අපි කරන්නේ කැමති නම් කරන්නේ ඒ කියන්නේ TikTok කැම්පේන් එකක් වෙනම හිතන්න. ඔව්. හැබැයි ඔය එන අපේක්ෂකයා ඒක තමයි මම කියන්නේ. අපි නැවත කියනවා මට රනිල් එහෙම මේ වගේ කරනවා මම. දැන් ඉන්න අපේක්ෂකයන්ට TikTok වගේ platform එකක් කොහොමද හොඳට පාවිච්චි කරන්නේ social media පාවිච්චි කරලා තමන්ගේ කැම්පේන් එක රන් කරන්නේ කොහොමද කියලා ආදර්ශයක් දෙන්න පුළුවන් විදිහ අපේක්ෂකෙක් ළඟදිම එනවා. අයියෝ ආයි නේ TikTok හෝ ළඟදිම එනවා ළඟදිම එනවා ළඟදිම එනවා මේ රිෂාඩ් සහ චම්පික තාමත් වැටුණ නෝ තාම ඒගොල්ලෝ රිෂාඩ් නම් රනිල් ගාවට යයි මෙයා 10 වෙනිදා විතර මේ චම්පික 10 වෙනිදා 11 වෙනිදා වෙනකොට රනිල් මේ සජිත් ගාවට යාවි කියලා ගොසිප් තියෙනවා මට හිතෙනවා මේ සජිත් ගාවට දැනගන්නේ නෙවෙයි කියලා එයා යන්නේ දැන් මම දැක්ක නේ ලීඩර් නිවුස් එක ගහලා තියෙනවා එහෙනම් වෙන්න පුළුවන් මම නිකන් මට නිකන් බලන් හිටියාම හිතෙන එක රිෂාඩ් නයි යයි මට හිතෙනවා රිෂාඩ් සහ ඔයගොල්ලෝ නිකන් මට නිකන් හිතෙන එකක් මේක ජනාධිපති අපේක්ෂකයෙක් වෙයිමයි කියලා හිතාගෙන හිටපු කවුරු හරි සමහර විට ඊළඟ කියන්නේ ඒකනම් මෙහෙම කියන්නේ රනිල් ජනාධිපතිවරණේ දින්නොත් සමහර විට අගමැති ජනාධිපති අපේක්ෂකෙක් වෙයිම කියලා හිතාගෙන හිටපු කෙනෙක් රනිල්ගේ අගමැති අපේක්ෂක වෙන්න පුළුවන් වෙන්න ඉඩක් තියෙනවා ඒ ලයින් එක වැඩ එහෙම එකක් වෙන්න සෑහෙන ඉඩක් තියෙනවා يعني හියුජ් කම්බැක් එකක් ඔව් කියලා නිකන් බොඩින් දෙන තොරණ ගහලා දන්නේ නැද්ද අනික ඒක රනිල්ගේ පැත්තනොත් පොඩි නිකන් ජයග්‍රහණයක් හැටියට පෙන්වන්න පුළුවන් එකක් කියන්නේ ඔව් ඒගොල්ලෝ ගන්නේ එයා දැන් මල්ලක වේ එයා තමයි මේ ඇත්තටම එයා දක්ෂ කෙනෙක් එයා අපි ඒ හරි තැනට දාන්න ඕනේ හරි පුද්ගලයා කියලා ඒක රනිල් කියද්දි රනිල් කලින් කරට් දීලා තිබ්බනම් කවුරු හරි එකෙකුට ඌ බලන නෑ එකෙක් ඉන්න රනිල්ගේ බලෙන් කරට් උතුර ගන්නේ දැන් ඕක ඔබ කියනකොට අනිත් දැන් අර කැරට් බලේ නුදුර කණේ කෙනෙක් මේ දවස් ඒ මම ඒ මගේ තැන ඒ එහෙම මේ දවස්වල රනිල්ගේ කුස්සියට පැටලලා කැරට් බලෙන් අරන් ගිහලා කනවා එක්කනේ මම කියලා ඉතින් ඔය ලස්සන දේවල් දිනා ඉතින් දවසේනේ ප්‍රවෘත්ති එච්චර හැබැයි අද කොටයි රහයි ඉතින් ඔව් අද කොටයි රහයි අපි නැවත කියනවා මේ ලෑස්ති වෙලා ඉන්න මේ සියලු තත්ත්වයන් වෙනස් කරන සුළු මේ මේ මේවර ජනාධිපති වර්ණේ
අපි කියන්නේ මොකද්ද මේ මේ හැදලා තියෙන ලෑන්ඩ්ස්කේප් එක උඩු යටිකුරු කරන්න පුළුවන් අපේක්ෂකේ ළඟ ළඟම එනවා. එහෙනම් හදලා සමුගමු. ඔව්. ජය. ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSP ශානි. Then SL Block Web Adaviyat.